සිරු දිනාටම සුබ සන්ධ්‍යාවක් මේ අවස්ථාවට වැඩම කළ වදාළ අපේ මේ විහාරස්ථානයේ ප්‍රධාන විහාරාධිපතින් වහන්සේ පරවැහැර චන්ද්‍රරතන නායක ස්වාමීපාදයන් වහන්සේ ඒ වගේම කොංගස්තිනිය ආනන්ද නායක ස්වාමීපාදයන් වහන්සේ ඒ වගේම මුරුංගසෑයේ ඥානේසර නායක ස්වාමීපාදයන් වහන්සේ ඒ වගේම මෙහි ස්ථානීය වැඩ සිටින මේ ජිනානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු අපේ සියලුම මහා සංඝරත්නයන් පළමුවෙන්ම අවසර පතනවා ඒ වගේම තානාපති කාර්යාලයේ වෙනුවෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙහි පැමිණි ස්වර්ණපෙර මැතිණිය ඇතුළු අපේ සියලුම නිලධාරී මණ්ඩලයෙන් ඒ වගේම අපේ කරුණානායක මැතිණිය ඇතුළු මේ පැරිසියේ පන්සියේ ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකික සහෝදරයන්ගෙන් අවසරයි මයිතන්නේ අපේ දූදරුවොත් සිටින නිසා මම කැමැති පළමුවෙන්ම අපේ රටේ තිබෙන මිත්‍යාවක් මේ විදේශගතවත් සැලකිය යුතු ප්‍රමාණයකින් පැතිරලා තියෙනවා මෙහි අපිට මතකයි දා කරුණානායක මැතිතුමා අපේ සුනිල් හෙට්ටිආච්චි මැතිතුමාලා තරුණ පිරිස එකතු වෙලා අපි 2000 වසර 2001 වසරේ අපි විශාල රැස්වීමක් පැවැත්තුවා මේ අපේ ජනතාව දැනුවත් කරන්න අපේ රට පිළිබඳව රටේ අනාගතය පිළිබඳව මොකද විශාල මෙහෙයුමක් තිබුණා ඒ කාලේ බටහිර රටවල උදව් උපකාරයෙන් සිංහල කියන්න ලැජ්ජයි මොකද ජාතිවාදී ලේබලේ වදී කියලා බෞද්ධ කියන්න ලැජ්ජයි මොකද ආගම්වාදී ලේබලේ වදී කියලා ඉතින් ඒකට විශාල වශයෙන් අරමුදල් සැපයුවේ ඒ ඉවෙන්ජිකල් ක්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම කරලා ඒකෙන් පිටහැට ඒ රටේ නායකත්වයක් පත් වෙන්න නීත්‍යානුකූල ව්‍යවස්ථානුකූල තහනම් කරපු නෝර්වේ රටේ කට්ටිය ඒකට උදව් කළේ ඒ කාලේ ඉතින් මේ මතය සෑහෙන විශාල විදියට අපේ සමාජයේ පැතිරලා ගිහිලා තියෙන වෙලාවක තමයි එදා සුළු පිරිසක් ඉතුරුවත් වෙලා ඒ කටයුත්ත කළේ මේ පිරිසට ගොඩාක් අවනම්බු ලැබුණා ජාතිවාදීව ආගම්වාදීව කිව්වා බුද්ධ පුත්‍රයෝ නෙවෙයි යුද්ධ පුත්‍රයෝ කිව්වා යුදාවිජාවාරංකාරයෙන්ගෙන් කොයිගොල්ලෝ යැපෙන්නේ ඒ විදිහට විශාල වශයෙන් අවමාන අපහාස වලට සෑහෙන මුණ දෙන්න සිත වුණා ඇත්තටම මේ අපේ රට ගැන අපේ දරුවන්ගෙත් අපේ ජනතාවගෙත් අනවබෝධය නිසා මේ තර්ක විතර්ක පැතිරලා යන්න හරි පහසු වෙලා තියෙනවා අපේ රට පුංචි රටක් භූගෝලීය වශයෙන් ගත්තම නමුත් ඊටාම පැරණි රටක් අපි දන්නවා අපි මට මතකයි එක කාලයක් අපි 2004 වර්ෂයේ රටේ දේශ සීමා තීරණය කිරීම සඳහා අර ඒ කාලේ තිබුණ එකට කිව්වේ ඩියෝකොම් ප්‍රොජෙක්ට් එක කියලා ඒ ව්‍යාපෘතිය දියත් කළා එහි අපිත් යම් කොටසක් ඉටු කරා ඒ අවස්ථාවේදී ඒ රටේ දේශ සීමාව තීරණය කරන්න රටෙන් සෝදාපාලුවට ලක් වෙලා මූදට ගලාගෙන ගිහිල්ලා තියෙන රොම්මඩ තට්ටුවේ ඝනකම කිලෝමීටරය දක්වා ප්‍රදේශය ඒ රටට අයිති කියලා ජාත්‍යන්තර සාගර නීතියේ නියමයක් තිබුණා. ඒ අනුව තමයි අපි ඒ කටයුත්ත කළේ. එහිදී පෙනී ගියා ලංකාව දැන් තියෙන රට වගේ 23 ගුණයක් විශාල බව අපි දැක්කා මහවැලි ගඟෙන් ගලාගෙන ගිහින් තිබිච්ච රොම්මඩ වල පැරණිභාවය ගංගානම් ගඟ බ්‍රහ්මපුත්‍ර ගඟ ආදී ගංගා වලින් පැමිණිච්ච ඒ රොම්මඩ වලට වඩා පැරණි බව
විශේෂයෙන්ම ඉන්දියානුවන් අපිත් එක්ක විශාල සංවාදවල පැටළුණා ඒ කාලේ. ඒගොල්ලන්ගේ රට පරණයි කියන්නේ. නමුත් සියලුම සාධක වලින් පෙනී ගියේ ලංකාව ඉන්දියාවටත් වඩා පැරණි රටක් බව. හිමාලය තාමත් තරුණයි. තාමත් දව සෑම වසරකම සෙන්ටිමීටර් 4 ගාන ඉහළ යනවා. හැබැයි අපේ ශ්‍රීපාද කන්ද ඊට වඩා හුඟක් පැරණි බව අපිට පෙනුණා. ඉතින් මේ කාරණේ නිසා හැම කෙනාම දැනගන්න ඕන එකක් අපේ රට ඊටාම පරණ රටක්. මේ යුරෝපයේ රටක් නෙවෙයි ආසියාවේ කිසිම රටක එවැනි පැරණි භූගෝලීය විෂමතාවයක් නැහැ. ඒක ඊටාමත්ම වැදගත් කාරණයක්. දෙවෙනි කාරණේ ඒ රටේ ශිෂ්ටාචාරය ඊටාම පැරණි. අපි සාමාන්‍යයෙන් අර එමර්සන් ටෙටන් කියන ඉංග්‍රීසි ආණ්ඩුකාරය ඇවිල්ලා කිව්වා අපේ මහාවංශේ බලලා මේ ඉන්දියාවේ ඉතිහාසෙත් බලා ගන්න ඕන නම් ලංකාවේ පොත කියවන්න ඕන කියලා. මොකද අපේ ඉතිහාස පොත අපි ලියලා තියෙනවා. ඒකට ඕන කෙනෙකුට විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් මේ ප්‍රංශයට ඉතිහාස පොතක් නැහැනේ. යමන් රටට ඉතිහාස පොතක් නැහැ. එංගලන්තෙට නැහැ. ඉන්දියාවට නැහැ. අපට තියෙනවා. අපටයි ඊශ්‍රායලයේ යුදෙව්වන්ටයි විතරයි ඉතිහාස පොතක් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි අපේ ඉතිහාසය ලියලා තියෙනවා. ඒ ඉතිහාසයට අනුව තමයි ඉන්දියාව එක බලා ගන්නත් උනේ. ඉන්දියාවේ රජවරු හිටියද, අශෝක රජවරු හිටියද කියලා හොයා ගන්න පුළුවන් අපේ ඉතිහාස පොතේ. ඉතින් ඒ නිසා ඒ ඉතිහාසය ඊටාම පරණයි. ඊටාමත්ම පැරණි. දැන් මම දන්නවා ඇඹිලි පිටියේ පොලේ මේ මිනිහ කැවිලා පබළු වික්කා. පබළු මාල වික්කා. ඉතින් මේ පිළිබඳ ආරංචි වෙලා මේ අපේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවයන් ගිහිල්ලා මේ පබළු පරීක්ෂා කරා. මේ පබළු අවුරුදු 4000ක් පරණයි. ලෝකෙ කිසිම කෙනෙක් පබළු පළඳින කලින් අපේ රටේ පබළු පැලඳලා තියෙනවා. එතුමා ගිහිල්ලා මේ පබළු තිබිච්ච ස්ථානයේ කැණීම් කටයුතු කරා. එතුමාට හම්බ වෙච්ච ඉතිහාසය තව අවුරුදු 2කින් මුද්‍රණය වෙයි. ඒක මේ ලෝකෙ පුදුම කරන ඉතිහාසයක්. මොකද අවුරුදු 4000කට කලින් නිශ්චිතවම බලගතු නගර ගොඩනගපු ශිෂ්ටාචාරයක් ලංකාවේ තිබිලා තියෙනවා. සීගිරියට වඩා විශාල පෞර රාජ්‍යයන් 6ක් දැන් හොයාගෙන තියෙනවා. ඉන්දියාවේ කිසි තැනක එහෙම ඉතිහාසයක් නැහැ. ඔය මුළු ඉන්දියාවෙන් මං කිය කිසිම තැනක එහෙම ඉතිහාසයක් නැහැ. ඒතරම් පැරණි නාගරික ඉතිහාසයක් නැහැ. ඒ වගේම අපි හිතාගිටියේ ධාන්‍ය මේ මිනිස්සු කරගත්ත වැදගත්ම දෙයක් තමයි මනුෂ්‍ය ඉතිහාසයේ මේ වල් පැලෑටි වලින් ධාන්‍ය නිර්මාණය කර ගැනීම. වී තිරිඟු ඉරිඟු. හුඟක් අය හිතන් හිටියේ වී තිරිඟු ඉරිඟු හැදුනේ චීනේ කියලා. නමුත් හොර්න් තැන්නේ කළ කැණීම් වලින් පෙනී ගියා අවුරුදු 12000කට කලින්. අවුරුදු 12000කට කලින්. එහි ධාන්‍ය වවලා තිබිච්ච බව. ඉතින් අවුරුදු 12000 ඉඳන් ධාන්‍ය කාපු නගර නිර්මාණය කරපු ජාතියක් ඒ එතන තියෙන්නේ. ඒක මේ අවුරුදු 300කට කලින් බිහි වෙච්ච මේ යුරෝපෙත් එක්ක සංසන්දනය කරන්න බෑ. ඒක ඓතිහාසිකව වර්ධනය වෙච්ච ජාතියක්. ඒ වගේම අපේ ඇත්තෝ හරි ලැජ්ජයි අපේ බසෙන් කතා කරන්න. ඒක අපිට තියෙන ආවේනික දුර්වලකම. දැන් මතක තියාගන්න මේ බස අද ලෝකේ භාෂා 6000ක් තියෙනවා. ඒ 6000න් සෑම සති දෙකකටම වරක් භාෂාවක් මැරෙනවා. මේ බස මේ මම කතා කරන විදිහටම අවුරුදු 3000කට කලින් උත් අපේ රටේ මිනිස්සු කතා කරලා තියෙනවා. එහෙම බසක් මේ භාෂා 6000ෙම නැහැ. මේ භාෂා 6000ෙම නැහැ. අවුරුදු 3000ක් එක දිගට එක රටක බහුතරයක් කතා කරගෙන ආපු එකම භාෂාවක්. ඒ නිසා අපේ බස සිංහල බස සුවිශේෂී බසක්. අපි ගියාම අද ලෝකේ විශාල වශයෙන් දියුණුයි ජපාන් රට. හෝඩියක් ඒ වගේම අක්ෂර විඤ්ඤාසයක් තියෙනවා. හැබැයි නිශ්චිත භාෂාවක් අද වෙනකන් ගොඩනැගිලා නැහැ. සෑම වදනකටම අකුරක් තියෙනවානේ. බස ගොඩනැගිලා නැහැ. ඉන්දියාවේ මහා නිර්මාණයක් පානණීගේ සංස්කෘත. හැබැයි ඒ සංස්කෘතයේ එන්න කලින් අපට බසක් අවුරුදු 3000ක් තිස්සේ අපේ රටේ තිබුණා. ඒක අද වෙනකන් කතා කළා. ඒකට සාහිත්‍යයක් තිබුණා. ඒක ලියවිලිවල ලියවිලා තිබුණා. ඒක ගලින් රණින් ලියවිච්ච ඉතිහාසයක්. එනිසා ඒක කාටවත් අභියෝග කරන්න පුළුවන් එකක් නෙවෙයි. එනිසා ඒ බස ගැන ඒ ජාතිය ගැන ඇත්ත වශයෙන්ම ඕනම කෙනෙකුට කතා කරන්න අයිතිය තියෙනවා. ඒ මුකුත් ජාතිවාදයක් නෙවෙයි. මොකද අර 6000ක් භාෂා අතරින් පැරණිතම පැවතිච්චම
බස අපේ බස නිසා. ඒ නිසා ඒකට ආදරය කරන්නේ රකගන්න එක අපි හැමෝගෙම තිර වගකීම. අතරම හීබ්‍රු බසත් පැරණි නමුත් ඒ හීබ්‍රු බස අතුරුදහන් වුණා. ඒක පටන් ගත්තේ නැවත මීට සියවස් කීපයකට කලින් බෙන් යහූඩා කියලා පුජ්‍යලෙ. අපේ මේ අද දැන් මෙතන අපි පන්සිල් සමාදන් වුණා පාලි බස එහෙම නැත්නම් මාගදී බස ඒක කතා කරන ජන කණ්ඩායමක් එහෙම ජාතියක් රටක් නැහැ පොඩි පුළු පිස්සක් ඉන්දියාවේ කතා කරනවා ඇති ඒ වගේ එක මලබික මල භාෂාවක් හිට අපි හඳුනගෙන තියෙනවා ඒ වගේ හීබ්‍රු බසත් මැරිලා තිබිලා නැවත පණ ගැන්නේ නමුත් අපේ බස කවදාවත් එහෙම මැරිලා ගියේ නැහැ ඒක අතුරුදහන් වෙලා තිබුණ නැහැ ඒක අපි අවුරුදු 3000ක් අඛණ්ඩවම රැකගත ඒකේ විශාල වගකීම මේ අන්තිම අවුරුදු 2300 අපේ මහා සංඝරත්නයට පැවරෙනවා බුදු උන්වහන්සේලා තමයි බස රැකගෙන ඉදිරියට ආවේ. ඉතින් ඒක ගැන කතා කරන එක ඒක ගොඩ රැගෙන එක ගැන අපි කවුරු ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. මොකද මිනිස්සයා තමන්ගේ ඉතිහාසයේ තිරසනාගෙන් වෙන් වෙලා කරගත්ත වැඩගත්ම දෙයක් තමයි බස නිර්මාණය කිරීම. බසක් සංකේත නිර්මාණය කර ගැනීම. ඒක අපි කළා තියෙනවා. ඒක අපි හදලා තියෙනවා. එනිසා අපි ගැන කිසිසේත්ම ලැජ්ජ විය යුතු නැහැ අපි ඉතා ආඩම්බර විය යුතුයි මෙවැනි බසක් අපට තිබීම ගැන. ඒ වගේම මේ මුල් යුගයේ ඉඳන්ම අංක විද්‍යාව ගණිතය ගැන අපිට විශාල ශක්තියක් තිබුණා. අද මේ හැමෝම දරුව පාසල් යනවා බිඳුව ඉගෙන ගන්නවා. බිඳුව යුරෝපයේ අවුරුදු 700ක් වාද විවාද කළා. මේ බිඳුවක් තියෙනවද කියලා. ඒ ශුන්‍ය පිළිබඳ අදහස දුන්නේ බෞද්ධ හාමුදුරු නමක්. නාගර්ජුන ස්වාමීන් වහන්සේ ඒක මේ යුරෝපයට දිරව ගන්න බැරුණා. හැබැයි අපේ රටේ අවුරුදු දසදහස් ගානක් තිස්සේ බිඳුව පාවිච්චි කරලා තියෙනවා. ඒක ගණිත මිනිත පැත්තෙන් ගත්තත් වෙනත් දැනුම් පද්ධති වලින් ගත්තත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් අපට තියෙනවා. ඒ වගේ මේ රට මිනිස්සු ලෝකේ දැනගෙන ඉඳලා තියෙනවා. ලංකාව පිළිබඳ මේ ළඟදී කෘතියක් නිකුත් වුණා. අපේ බස අපේ රට ලෝකයේ පැවතිච්ච භාෂා 123කින් හඳුන්වලා තියෙනවා. කසි විසිතුනක් භාෂා වලින් මේ ලංකාවට නම තියෙනවා ලංකා කියයි ශ්‍රී ලංකේයි ඒ විදිහට නම් 123ක් ලෝකේ භාෂා 123ක තියෙනවා එහෙම එක රටක් මේ ලෝකේ නැහැ එක රටක් මේ ලෝකේ නැහැ ඒ කියන්නේ අතීතයේදී මේ අපේ රට ඒ ප්‍රදේශයේ පමණක් නෙවෙයි ලෝකේම වාණිජ දැනුම් කේන්ද්‍ර ස්ථානයක් හැටියට පැවතිලා තියෙනවා ඒ නිසා ඒක අපේ සිටියම දිහා බැලුවම ඊටාම් පැහැදිලි සිටියම දිහා ඊටාම් පැහැදිලි ඒ නිසා මට මතක අපේ ජනාධිපතිතුමා වරක් කිව්වා හියුගෝ චාවෙස් හම්බ වෙච්ච වෙලාවේ මේ වෙනිසියුලානු ජනාධිපතිතුමා එතුමා ලෝක සිතීමේ මේ ලංකාවට අත තියලා හරවලා කිව්වලු බලන්න ලෝකේ එලීලා තියෙන්නේ ඕගලන්ගේ රටෙන් කියලා. ඒක එහෙමනේ ඒක හරි මැද මෙතන තියෙන්නේ නේද? මේ ළඟදී මේ ඇමරිකාවේ ළඟදී නේද අවුරුදු 3 4කට කලින් 2007 ඇමරිකා එක්සත් ජනපදයේ මේ ආරක්ෂක අංශවලට දේශපාලන ප්‍රතිපත්ති හදන්න උදව් මේ විශාල වශයෙන් දායක වෙන රොබර්ට් කප්ලන් කෘතියක් ලිව්වා මොන්සූන් කියලා. එම කෘතිය ඔහු පෙන්ලා දෙනවා මේ 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 සියවස 21 වෙනි සියවස මේ භ්‍රමණය වෙන්නේ ඉන්දියානු සාගරයේ වටේ. ඒක වැදගත්ම රට මේ අපේ පොඩි රට කියලා. මොකද 19 වෙනි සියවසේ සාගරයේ ඇට්ලන්ටික් සාගරයේ ඒක යුරෝපයයි උතුරු ඇමරිකාවයි අතර ගනුදෙනු සිද්ධ වුණේ විසිවෙනි සියවසේ සාගරයේ පැසිෆික් සාගරයේ චීනය සෝවියට් සංගමයේ උතුරු ඇමරිකාව අතර මේ 21 වෙනි සියවසේ සාගරය යලිත් ඉන්දියානු සාගරය වෙනවා ඉරානයේ ඉඳන් ඉන්දුනීසියාවට තියෙන රටවල් පද්ධතිය තමයි ලෝකයේ අනාගතය තීරණය කරන්නේ ඒකේ හරි මැද තමයි මේ අපේ රට තියෙන්නේ ඒකයි අපට මේ මෙච්චර ප්‍රශ්න ඉතින් ඒ නිසා මේ රටේ පිහිටීම මේ රටේ ඉතිහාසය මේ රටේ භූගෝලය මේ රටේ ගමන් මඟ ඉතාම වැදගත් අපේ රටේ ඒක ගැන අපේ සෑම දරුවෙක්ම ඇට ඉස් මස් ලේවලටම කාවද්ද ගන්න ඕනේ මොකද එවැනි රටක් නැවත අපට ලැබෙන්නේ නැති නිසා ඒ වගේම අපේ මේ සම්බුද්ධ ශාසනය ගැන ලෝකෙ නොඑක ආගම් තියෙනවා නොඑක ප්‍රංශය කතෝලික ආගම තමන්ගේ මේ ආගම ඉදිරියට ගෙන යන්නේ වගකීම දරාගෙන තියෙනවා ඒක මේ රටේ ඉතිහාසයේ ඇති වෙච්ච දෙයක් හැබැයි අපි අවුරුදු 2300ක් ස්ථිරවම ඒ ශාසනය පවත්වාගෙන ගිහින් තියෙනවා අපේ රටේ මිහිඳු මහරහතන් වහන්සේ පැමිණිච්ච දවසේ ඉඳන් ලිඛිත සාක්ෂි ඇතුව අපි ඒ ශාසනය පවත්වාගෙන ගිහින් තියෙනවා එහෙම ඉතිහාසයක් ලෝකෙ කාටවත් නැහැ අවුරුදු 2300ක් අසුවල් රටේ බහුතර ජනතාව තනි එක ආගමක් අදහගෙන එකම ශාසනයක් පැවත්වාගෙන ආවයි කියලා කියන්න අකණ්ඩව
ලෝකෙ කිසිම රටකට බෑ. ඒ එකම රට අපි. ඉතින් ඇයි ඉතින් සම්බුත් ශාසනය ගැන අපි කතා කරලා ලැජ්ජ වෙන්නේ? ඇයි බය වෙන්නේ? ඒක මොකුත් ප්‍රශ්නයක් නෑ. ඒ වගේම අද කවුරු මොනවා කිව්වත් ලෝකෙ පුරා කවුරු මොනවා කතා කළත් අපේ ශ්‍රී ලංකා දීපේ දෙමළ ජනයා ඉන්නේ. අපේ ශ්‍රී ලංකා දීපේ මුස්ලිම් ජනයා ඉන්නේ. අපේ ශ්‍රී ලංකා දීපේ කතෝලික ජනයා ඉන්නේ. ඒ අපේ ස්වාමින් වහන්සේලා බෞද්ධ සම්ප්‍රදාය නිසායි. වෙන එකක් නිසා නෙවෙයි. අද උතුරේ වෙනම හඬක් ගැන කතා කරනවා. නමුත් එදා මොගල්වරු දකුණු ඉන්දියාවට ඇතුල් වෙලා ඒ දෙමළ ප්‍රභූවරු පන්නපු වෙලාවේ ඒ ප්‍රබල ප්‍රභූවරු ලංකාවට ආවම අපි ඒ පිළිගත්තේ නැත්තම් දෙමළ ජනතාවක් උතුරේ නැහැ. අපේ කරුණාව, මෛත්‍රිය, ඒ වගේම මුදිතාව, උපේක්ෂාව කියන සතර බ්‍රහ්ම විවරණේ රැකපු සමාජයක් නිසායි ඒක එතන ඉතුරුනේ. මුස්ලිම්වරු ලංකාවට ආවා. මතක තියාගන්න ඒ මුස්ලිම් ජනයා ඇවිල්ලා ව්‍යාපාර කටයුතු කරා. කිසිම ආක්‍රමණයක නියලුන් නැහැ. ඉන්දියාවෙන් ආවා. වෙනත් රටවලනුත් ආව වෙන්න පුළුවන්. සුළු පිරිස් ඉන්දියාවෙන් තමයි බහුතරයක් ආවේ. නමුත් පෘතුගීසීන් ඇවිල්ලා මේ මුස්ලිම් වරු එක්ක දැඩි වෛරිකින් මේ ස්පාඤ්ඤේ පෘතුගාලේ ලේ වැකිච්ච යුද්ධ කළා. සම්පූර්ණ ඉස්ලාම් ආගම යුරෝපෙන් අතුගාලා දාලා තමයි ඒගොල්ලෝ එහෙ ගියේ කොන්ස්ටන්ටිනෝපලේ වැටුණාට පස්සේ. එතකොට එහෙ ගිහිල්ලා මොකද කරේ? එහෙ මුස්ලිම් වරු සමූල ඝාතනය කරා. ක්‍රිස්තු වර්ෂ 1627 දී කොන්ස්ටන්ටින් දි සා කියන පෘතුගීසි ආණ්ඩුකාරයා නියෝගයක් දුන්නා. පැය 72ක් ඇතුළත සියලුම මුස්ලිම් වරු රටින් පිටවිය යුතුයි කියලා. ඒ කවුද මුස්ලිම් වරුන් රැක්කේ? අපේ රජවරු, අපේ ජනතාව. ඒක තමයි අද අපේ රටේ ඇතැම් මුස්ලිම් වරුන්ට මතක නැත්තේ. ඒක රැක්කේ නැත්තම් අපේ රටේ එක මුස්ලිම් වරෙක් ඉතුරු වෙන්නේ නැහැ. ලන්දේසීන් කොළඹට ගොඩ බහින වෙලාවේ කොළඹ එක මුස්ලිම් වරෙක් හිටියේ නැහැ. එකම එක මුස්ලිම් මිනිහෙක් හිටියේ නැහැ. අද කොළඹ ජනගහණයෙන් 140ක් 279,000ක් මුස්ලිම්. ඉතින් ඒක අපි අමතක කරමුද නැහැ. ඒක අපි අපි අපේ කරුණා මුදිතාව මත වෙච්ච දෙයක්. ඒකයි ඒක ඇත්ත. ඒ වගේම මේ යුරෝපයේ ඇති වෙච්ච රෙපරමාදු කතෝලික ගැටුම් වලින් පස්සේ ඕලන්දකාරයෝ එහි ගිහිල්ලා කතෝලිකයන් සමූල ඝාතනය කරා. ඒ කතෝලිකයන් රැක්කේ අපේ ස්වාමීන් වහන්සේලා. අද කෝට්ටේ පන්සලට යනකොට, කෝට්ටේ රජමහා විහාරයට යනකොට පාර අයිනේ තියෙනවා පල්ලිය, කතෝලික පල්ලිය. ඉස්සර ඒ කෝට්ටේ ඒ ඕලන්දකාරයෝ තහනම් කරාම කතෝලික ආගම හාමුදුරුවන්ගේ පන්සලෙන් බත් කාලා ස්වාමීන් වහන්සේ ඒ ස්වාමි අතන පල්ලිය දේශනා පැවැත්තුවා. ලෝකෙ කොහෙද හිම රටවල් තියෙන්නේ පල්ලිය පිටවල් තියෙන පන්සල ඇතුළේ? ඒක තාම තියෙන මේ පල්ලියයි පන්සලයි දෙකම. මතක තියාගන්න මේ කෝට්ට රජ මහා විහාරයේ හිම කටයුතු කළේ පෘතුගීසීන්. කෝට්ට රජ මහා විහාරයේ බිමට බිම්පත් කළ ගිනි තියපු අවස්ථාවේදී ඒක හිම කරේ. ඒ කරුණාව පෑවේ. හැබැයි මේ ළඟදි මම දැක්ක පාප්තුමා කියලා තියෙනවා මේ ලංකාවේ ප්‍රශ්නේ බුද්ධ ආගමට ප්‍රමුඛස්ථානය දීමයි කියලා. මේ ලෝකෙම කරපු මංකොල්ල කෑම වලට සෑම රටකින්ම සමාව ගත්ත. හැබැයි ලංකාවේ අපෙන් සමාව ගත්තේ නැහැ තාම. අපි මේ විදිහට කතෝලික ආගම රැක්කේ අපේ බෞද්ධ නැත්තම් කතෝලික ආගමක් ඉතුරු වෙන්නේ නැහැ ලංකාවේ. ඉතින් ඒ නිසා මේකේ මොකුත් ජාතිවාදයක් නැහැ. මෙතන මොකුත් ආගම්වාදයක් නැහැ. මේ මුළු ඉතිහාසයේ මේ යුරෝපයේ, අප්‍රිකාවේ, ආසියාවේ අනික් රටවල සිද්ධ වෙලා තිනවා වගේ එහෙම ගැටුමක් වෙලා නැහැ ලංකාව තුල. ලංකාව තුල ප්‍රශ්න ඇති වෙලා තියෙනවා වෙනත් හේතු නිසා. ඒවට විවිධ අර්ථ නිරූපණ දීලා තියෙන එක ඇත්තයි. නමුත් අපේ රටේ අනන්‍යතාවයත්, අපේ රට පිළිබඳ ඇත්තත් අපි නිවරදිව කියා දිය යුතු යුගය, කාලය එළඹිලා තියෙනවා. හොඳයි මිතෝරණි, ගෞරවනීය ස්වාමීන් වහන්ස, කාල වේලාවත් සෑහෙන ඉක්මලා ගිහින් තියෙන නිසා දැන් ඔබ හැමතෙම තියෙන ගැටලුව දැන් යුද්ධයෙන් පසු අපි කොයිබටද කියන එක. ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ කියලා මේ රටේ මතයක් තිබුණා. මේ රටේ කියන්නේ ලංකාවේ මේක කිසිම ආකාරයකින් පරාජය කරන්න නොහැකි කියලා මතයක් තිබුණා. අවුත් අපි දැනන් හිටියා ප්‍රභාකරන් ඔය කියන චරිතෙ නෙවෙයි කියලා. අවුරුදු 3ක් අකණ්ඩ සටනකින් ප්‍රභාකරන් පරද්දන්න පුළුවන් කියලා අපි 1997 දී කිව්වා. ඒකට සමාජ මතයක් ලැබුණේ නමුත් අපි ධෛර්ය සම්පන්නව කටයුතු කළා. ඒ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය අවසන් කළා. ඒක පරාජය කරන්න බෑ. ඒකට ජාතික, ජාත්‍යන්තර මහ විශාල ශක්තියන් තියෙනවා.
ප්‍රභාකරන් කියන්නේ මැරෙන්නේ ආ මේ කිසිම එල්ටීටි සමාජිකෙක් මැරෙන්නේ සීදීන සාගන්නව මිස කියලා මතයක් තිබුණා 11000ක් යටත් උනා සයනයිඩ් එක ඔය කියන මහා වීරයෝ එතන හිටියේ නැහැ 11000ක් සයනයිඩ් එක යටත් උනා ඒ සෑම කෙනෙක්ම ඝාතනය කරන්න පුළුවන් කමතුන අපේ ආරක්ෂක හමුදාවට කිසි කෙනෙක්ව ඝාතනය කළේ නැහැ බලන්න මේ යුරෝපයේ මොකද වුනේ කියලා යුරෝපයේ සටන්වලදී කොහොමද ඔය අනික්කත්තු පරාජිතය සම්බන්ධයෙන් ක්‍රියා කළේ චර්චිල් ඩ්‍රෙස්ඩන් නගරය විනාශ කළා ජර්මනි යටත් වුණාට පස්සේ 30,000ක් මැරුවා ඇමරිකාව නාගසාකි හිරෝෂිමා බෝම්බ දැම්මා 70,000ක් මැරුවා අද වෙනකම් මේ ජර්මනි ඉතාලියේ ජපානයේ කිසි රටකට ජර්මනියට අවි ආයුධاتින් බලගතු රටක් වෙන්න දෙන්න බෑ ජපානයට අවි ආයුධاتින් ස්ථිර හමුදා හදන්න දෙන්නේ නෑ එමේ අද වෙනකම් ඒක මර්ධනය කරලා තියෙන්නේ පැසිස්ට්වාදේ නාසිවාදේ ගැන කතා කරන්න දෙනවද හිට්ලර් ගැන කතා කරන්න දෙනවද ගීසින්දු ලියන්න දෙනවද නෑ අපි මොකද කරේ අපි කරපු ලොකුම මොඩකම තමයි අපි ප්‍රභාකරන් පරාජය කළාට ඔහුගේ සිහිනය පරාජය කළේ නෑ තමිල් නීලම් සිහිනය පරාජය කළේ නෑ එල්ටීටීට සම්බන්ධව සිටි පිරිස් වලට ඒ වගේම අපි කියන්නේ ඒගොල්ලෝ පිළිගන්න කියලා නමුත් මේ පිරිස් සහ ඒවට අප උපකාර කරපු අය සම්බන්ධයෙන් දැඩිව ඍජුව කටයුතු කළේ නෑ මේ මිත්‍ර හමුදා යුරෝපයට ඇවිල්ලා ප්‍රංශයට ඇවිල්ලා ඒ පැසිස්ට්වාදීන්ට උදව් කරපු නාසිවාදීන්ට උදව් කරපු පිරිස් සමාජයෙන් අතුගාලා දැම්මා දැන් දශක ගණනාවක් ගිහලා අද වෙනකන් මතුවලා නෑ එවැනි ක්‍රියාවලියක් නොවුනත් වෙනත් ක්‍රියාවලියක් අවශ්‍යව තිබුණා අපේ රටට අපි ඒක කළේ නෑ අන්නේක ප්‍රතිපලයක් හැටියට ඒ ත්‍රස්තවාදීන්ගේ අපාය සහායක බලවේග මතුණා. මතුවලා විවිධාකාරයේ බොරු ප්‍රචාර පතුරවා හරින්න පටන් ගත්තා. මොනවාද කිව්වේ? ඉන්න බිෂොප් කෙනෙක් මන්නාරමේ එතුමා ඉන්නේ ලංකාවේ නීතියට ඉහළින්. ඔහු කියනවා රසායනික අවි පාවිච්චි කළා ලංකාවේ ජනතාවට විරුද්ධව දෙමළ ජනයාට විරුද්ධව ලංකාවේ ආරක්ෂක හමුදා එවගේම අති විශාල වශයෙන් පොකුරු බෝම්බ පාවිච්චි කළා 146,000ක් අහිංසක දෙමළ ජනයා ඝාතනය කළා කියලා මේ බිෂොප් තුමා කියනවා. ඉතින් කවුද මේක ලෝකෙ නොපිළිගන්නේ? ආ රටක බිෂොප්වරයෙක් කියනකොට මෙහෙම අහිංසක ජනයා ඝාතනය කළා පොකුරු බෝම්බ දැම්මා මේ එවගේම රසායනික ප්‍රහාර එල්ල කරන කවුද මේක නොපිළිගන්නේ? මේක අමූලික බොරුවක්. මොහුට යන්න අපායක් නැහැ. ඒක ඉතා පැහැදිලි. අමූලික බොරුවක්. මං අහුවා ඔහුගෙන් වරක් රාපු ජෝසප් බිෂොප් තුමාගේ කොහොමද ඔබතුමා කියන්නේ ඔබ වහන්සේ කියන්නේ 146,000ක් මැරලා තියෙන කියලා. හරිම ලේසියි හැමතිතුමා. මේ මංගාව තියෙන සංඛ්‍යාලේකන යුද්ධයට කලින් කී දෙනෙක් හිටියද කියලා යා මේ වන්නේ. යුද්ධයට පස්සේ කී දෙනෙක් හිටියද කියලා. ඒ දෙක අඩු කළාම 146,000ක් කියලා කිව්වා. මං එතුමෙන් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ දන්නද මට කියන්න යුද්ධය ආරම්භ වෙන කලින් 1981 යාපනයේ ජනගහනය කීයද? උන්නාන්සේට මතක නැහැ. මං කිව්වා 12,00,000. අද යාපනයේ ජනගහනය කීයද? 7,00,000. ඒ කියන්නේ පල්ලස්සයක් මරලාද? ඈ? මෙයාගේ මේ තරකැලේ පල්ලස්සයක් මරලාද? නෑ මේ ටොරොන්ටෝ වල සිඩ්නි පැරිසි හැමතැනම ඉන්නවා. අපි සංගණනය කරා බොහොම විවෘත සංගණනය 2011. 2500ක් පුජ්‍යලයකට පාවිච්චි කළා වන්නේ. ඒ ඔක්කොම දෙමළයි. මොකද ඒකෙන් දැනුනේ? සියලුම පවුල් වල අය ගණන් ගත්තා 2007 ජූලි මාසේ 17 වෙනිදා ශිලා වතුර මෙහෙයුම ආරම්භ වෙන ප්‍රථම කී දෙනෙක් හිටියද ඒ අයගෙන් 2009 මැයි 19 වෙනිදා ප්‍රභාකරන් මිය යන අවස්ථාව වෙනකොට ස්වභාවික මරණ කීයද ස්වභාවික නොවන මරණ කීයද අතු වෙනත් මේ මේ අනතුරු ආදී මියගේ පිරිස කීයද මේ සියල්ල ගණනය කළා මේ කරේ දෙමළ අය මොකද උත්තරේ 9973 දෙනෙක් ස්වභාවික නොවන ආකාරයට මැරලා තියෙනවා මේ කාලය ඇතුළත මේකෙන් 5000ක් එල්ටීටී සමාජිකයෝ ඒගොල්ලන්ගේ නම් ටික තියෙනවා ලියලා අප්‍රේල් මාසෙ වෙනකම් ඒතර 4000කට ආසන්න පිරිසක් සිවිල් වැසියෝ මිය ගිහින් තියෙනවා ඒකට අපි පලි නෑ අපේ ආරක්ෂක හමුදා පලි නෑ ලක්ෂ 3ක් හිරකාරයෝ කරගෙන කාලතුවක් උත් එක්ක සන්නද්ධ කල්ලියක් ඉන්නකොට ඒ මිනිස්සු බේර ගන්න ගියාම මේක වෙනවා මොකද අපේ ආරක්ෂක හමුදා එහෙම මේ වෛරකෙන් ක්‍රියා කළා නම් දෙමළ මිනිස්සු මරණ වෛරයක් තිබුණා නම්
සමූලඝාතනය කරන්න යුදෙව්ව නාසින් ක්‍රියා කරා වගේ ක්‍රියා කරන අපේ ආරක්ෂක හමුදාවට අවශ්‍යතාවයක් තිබුණා නම් යටත් වෙච්ච 11000ක් හිටියා ප්‍රභාකරන්ගේ දෙමාපියොත් ඒ අතර හිටියා ඒ ඕන කෙනෙක් ඝාතනය කරන්න තිබුණා අද මේ උගාද දිනේ ප්‍රභාකරන්ගේ පුතා ගැන කතා කරනවා මතක තියාගන්න එල්ටීටී 9978ක් අහිංසක මිනිස්සු ඝාතනය කළා දිනන ඒ එල්ටීටී ආධාර කරවෝ අද පැරිසියේ ජීවත් වෙන නෙදියවන් එල්ටීටී සන්නද්ධාංශයේ හිටපු ප්‍රධාන චරිතය නිදහසේ ඉන්න දිර තියෙනවා මේ රටේ අර ඔස්ලෝ නගරේ අද හැංගිලා ජීවත් වෙන මේ අනික් චරිතේ විනයගම් මේ පිරිස් තමයි එදා ඒ මහා ඝාතනය කළේ ඒ වගේම අද ප්‍රසිද්ධ එල්ටීටීට අප උපකාර කරන සෑම කෙනෙක්ම ඒ මහා සමූහ ඝාතනවල වගකීම් යුතු ඔවුන්ට මේ මිනී මරන්න හැකියාවක් නැතිවෙච්ච නිසා මිනී මරුවේ නැතුව මිසක් ඔවුන්ට හැකියාවක් තිබුණා නම් ඒ මහා සමූල ඝාතනය කරනවා ඒ වගේම අපේ ආරක්ෂක හමුදාවට හැකියාව තිබිලත් අපි වෙන දෙයක් කළා නැහැ ඒක ඉතාම පැහැදිලි ඒ නිසා මියගේ අහිංසක 4000ක ජනතාවටත් මියගේ එල්ටීටී මරපු අයටත් වග කිව යුත්තේ එල්ටීටී මිසක් අපේ ආරක්ෂක අංශ නෙවෙයි ඒක අපි බොහොම පැහැදිලිව හඬ නගා කියන්න ඕන ඒ වගේම කියන මේ සමූහ ඝාතක සිංහල දෙමළ ප්‍රශ්නයක් තියෙන කියලා එහේ නෑ මිත්‍රවරුනි මතක තියාගන්න 1971 ජනසංඛ්‍යා ලේඛන වලට අනුව යාපනයේ 21000ක් සිංහලයෝ ජීවත් වුණා අද එහි ජීවත් වන්නේ 674 දෙනයි ඔය කියන 83 ජූලි කෝලාහලය ගැන කතා කරනවා දහස් ගණන් දෙමළ මිනිස්සු මරපු කයක ගැන කතා කරනවා මතක තියාගන්න උතුරේ මහාමති විග්නේශ්වරන් සුබන්දිරන් සම්බන්ධ නැතුළු 259000ක් දෙමළ ජනයා කොළඹ නගරයේ ජීවත් වෙනවා 83න් පස්සේ සමූහ ඝාතන ගණනාවක් එල්ල වුණා කොළඹ එකම දෙමළ මිනිහෙකුටවත් පහර දීලා නැහැ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධිව 1984 දී ඝාතනය කළා ඇයගේ සික් ආරක්ෂක බටය විසින් මොකද වුනේ එදා රෑ 6000ක් සික්කුරුම දිල්ලියේ ඝාතනය කළා අද මේ වෙනකන් ලංකාවේ මානව හිමිකම් ගැන කතා කරලා ඉන්දියාවේ ගැන පරීක්ෂණයක් කළේ නැහැ. අපේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාසෝ ආම වීදියේ මරා දැම්මා. එක දෙමළ මිනිහෙකුට කවුරුත් ගෙනුවා. එක දෙමළ මවිලකට හානියක් වුණා. 6000ක් දිල්ලියේ මරපු ඉන්දියාවේ අය අපිට ඇහිලා මානව හිමිකම් ගැන කතා කරනවා. අපි වෙන දෙයක් කරේ නැහැ අපේ රාජ්‍ය නායකයා මරා දැම්මා. වෙන දෙයක් කළේ නැහැ. ඊළඟට මේ ගුජරාටේ ගුජරාටේ ගෝඩ්රා කියන ඒ දුම්රිය පොලේ පොඩි ප්‍රශ්නයක් මතුවෙලා පෙට්‍රල් බෝම්බයක් වීසි වුණා 42 හින්දු භක්තිකයෝ මිය ගියා එදා ගුජරාටේ මහා ඇමති නරේන්ද්‍ර මෝඩි එදා රෑ 760ක් මුස්ලිම් වරුන් මහා පාරේ කපලා මැරුවා අපේ දෙහිවල බෝම්බ පිපිරුවා බස් එකේ මේ දුම්රියේ ඩීඑස් රණායක විද්‍යාලයේ ශිෂ්‍යෝ මේ යුද්ධයේ උච්ච අවස්ථාවේදී රග ගහලා එනකොට කොටුව දුම්රිය පොලේදී මරා දැම්මා. ගෝතමී විද්‍යාලයේ දැරිවියෝ මරදානේදී බෝම්බ තියලා මැරුවා. එක දෙමළ මිනිහෙකුට ගහලා තියෙනවා. එක දෙමළ මිනිහෙක් පණලා තියෙනවා. නෑ. එහෙම ඉවසලිවන්ත ජාතියක් කොහෙවත් නෑ මිට්ටෝරුනි. මේ ලන්ඩනයේ බෝම්බ පිපිරුවාම අපි දැක්කා කොහොමද ලන්ඩනයේ මිනිසුන්ට සැලකුවේ කියලා මුස්ලිම් වරුන්ට. 9/11 සිද්ධිය අතන වුණාම බොස්ටන් සිද්ධිය වුණාම ඇමරිකාවේ කොහොමද මුස්ලිම් වරුන්ට පහර දුන්නේ කියලා අපි දන්නවා. එවැනි සිදුවීම් එකක්වත් උනේ නැහැ මරාගෙන මැරෙන ප්‍රහාර 326 අපේ ජනතාවට එරෙහි වෙල්ල වුණා අපි දෙමළ මිනිසුන්ට පහර දුන්නේ නැහැ නැත්තම් කොහොමද 259000 අතන ඉන්නේ කොළඹ කොහොමද එහෙම දෙයක් වෙන්නේ ඊළඟට බලන්න මේ අපේ ජනයා පළවා හැරියා උතුරෙන් අපේ ජනයා පළවා හැරියා සිංහල ජනයා පළවා හැරියා මුස්ලිම් ජනයා පළවා හැරියා ඔය මුස්ලිම් ජනයා පළවා හැරපු එක ගැන හැමෝම කතා කරනවා. ඒ සිංහල මිනිස්සු පළවා හැරිය බගල කවුරුවක් කතා කරන්නේ. එහෙමනේ මුස්ලිම් ජනයා පළවා හැරිය 91 ඒ ජනයා නැවත උතුරේ පදිංචි කළ යුතුය යෝන්ගේ ගම්මානවලට සුද්ධ අයිතියක් තියෙනවා ඒ පදිංචි වෙන්න. සිංහල ජනයාටත් ඒ අයිතිය උතුරේ තියෙනවා. අවාසනාවකට අද උතුරේ සිංහලින්ට පදිංචි වෙන්න දෙන්නේ නැහැ. ඒ ඇත්තන්ට බරපතල විදිහට හිරිහැර කරනවා එහෙ පදිංචි වෙන්න ගියාම. මන් තියෙන මට තියෙන අත්දැකීම් මන් කියන්නේ ඔබ වහන්සේලාට ඔබතුමාලට මම විදුලි බල ඇමති කාලේ මම ගියා උතුරේ විදුලි බල පද්ධතිය හදන්න මොකද වවුනියාවේ ඉඳන් ඒ කාලේ චුන්නක්කම් වලට මේ සම්ප්‍රේෂණ පද්ධතියක් තිබුණා ඒ සම්ප්‍රේෂ බිඳ දැම්මා එල්ටීටී ඒක දැන් හදන්නෙත් අපේ සල්ලි වලින්
එකහදන්නේ මේ මෙහි ඉඳන් ඊලාම් හඬනගෙන දෙමළ ජාතිවාදීන්ගේ සල්ලි වලින් නෙවෙයි අපේ ජනතාවගේ පරිප්පු ඇටෙන් හාල් ඇටෙන් ගන්න වැට් බද්දෙන් තමයි මේ උතුරට විදුලිය ලබා දෙන සම්ප්‍රේෂණ පද්ධතිය හදන්නේ ඒක හදන්න අපි පටන් ගත්තා එදා 2010 ඒ පටන් ගත්ත අවස්ථාවේ මම යාපනයට ගියා එදා ජපානයේ තානාපතිතුමා එහෙමයි අපේ ආසියානු සංහදන බැංකුවේ පිරිස සිටියා ගිය වෙලාවේ මට යාපනයේ බස් නැවතුම් පොලේ විශේෂ ලයිට් කණුවක් පෙන්වුවා अपे आरक्षक हमुदा हिटपु सेबले उपेन लकवा सर अंतिम सिंहले हाय दिनाव देदास एकदासम से असु हते इंदुलंका ग्यूस मासं करला अक्टोबर मासे हाय वेंदा मे लाइट कनु बेंदला तमाई गिनी तिब्बे के अपे टी 56 त्यागे नाते दत्कूरु काका हिटिया अपे अहिंसक मिनिसुंग मेतन गिनी तियन कोट बेकरीयन अरन अविल्ला किया अंतिम सिंहले पेन्नुवे एहेमई यापने අපි ඒක කර සැමරුන්නේ නැහැ. ඒගොල්ලන්ට මොකුත් සැමරුන් දින නැහැ. ඉතින් ඔහු මට කිව්වා සර් යන්න එපා අපව කොළඹ. ආයි අපේ සිංහල මිනිස්සු ඇවිල්ලා ඉන්නවා පදිංචි වෙන්න කියලා. මං ගියා ඒගොල්ලෝ බලන්න. යාපන දුම්රි ස්ථානයේ 200ක් ඇවිල්ලා හිටියා. හැම කෙනා අතේම පැරණි ඔප්පු තිබුණා. අපේ ඉඩම් මෙතන අපිට අයිතිය තියෙනවා නැවත පදිංචි වෙන්න කියලා. මම ගිහිල්ලා ඒ ඔප්පු තිරප්පුත් අරගෙන යාපන දිසාපතිතුමිය හම්බුණා. එතුමිය දීලා අපි අහුවා කියන්න මේ ඔප්පු වලට මොකද උනේ කියලා. මොකක් කලබලෙන් කියන්න බෑ අපිට කාලයක් ඕනේ මං හෙට උදේ ඔබතුමාට මේ ගැන දැනුම් දෙන්නම් කියලා. ඊට පස්සේ ඉඳන් එතුමිය මට කතා කරා. කතා කරලා කිව්වා "සර් ඉඩම් නම් තියෙනවා. හැබැයි ඒවා ඔක්කොම දෙමළ මිනිසුන්ගේ ඉඩම්." මං අහුවා "ඒ කොහොමද වෙන්නේ? මෙතන පැහැදිලිවම ඔප්පු තියෙනවා. මේ ජනතාව ඇවිල්ලා තියෙනවා. මේ ජනතාව අඳුරන දෙමළ මිනිස්සු ඉන්නවා. මේ අයගේ ඉඩම් වලට මොකද උනේ?" ඒ වුණාට සර් "අ දැන් නම් ඒ ඉඩම් වල සින්නක් කරා අයිතිකාරයෝ දෙමළ මිනිස්සු." ඊට පස්සේ වෙනත් පුජ්‍යලෙක් මට කිව්වා මෙහෙ පළවා හැරපු සෑම සිංහල මිනිහගෙම ඉඩම් LTTE වෙනුවෙන් ජීවිත පූජා කරපු මහාවීර පවුල් වලට පවර්ලා දුන්නා කියලා. දැන් මොකද කත්තේ? මම අහන්නේ මේකයි. යාපනයේ ජීවත් වෙච්ච 21000ක් සිංහලෝ පන්නලා ඒ ඉඩම් සිංහල ජනයා ඝාතනය කරන්න ගිය LTTE සංවිධානය වෙනුවෙන් ජීවිත පූජා කරපු අයට සින්නක් කරලා ලියලා දෙනවා. ඒක ඒක මේ රාපු ජෝසප් බිෂොප් තුමාටවත් ඒ ජීවත් වෙන වෙනත් ආගමික නායකින්ට මහා විනිසුරේ කැඩේට ඉන්න විග්නේෂරන්ටවත් ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අපි ඕක කළා නම් 26000ක් අපේ දරුවෝ ජීවිත පූජා කළා තියෙනවා. ඒ දරුවෝ ඒ 26000 වෙනුවෙන් මේ කොළඹ ඉන්න දෙමළ ජනයා පණලා දාලා ඒඩන්ටික ලියලා දුන්නා නේද? මොන විදිහට තත්ත්වයක් ඇති වෙයිද? මොන විදිහට ඒක මේ රෝගේ විග්‍රහ වෙයිද? නේද? එක බින් අඟලක් අපේ ජනයට නැහැ මිට්ටෝරුනි යාපනේ එක බින් අඟලක් නැහැ ඊට පස්සේ අපි උද්ඝෝෂණයක් කරා උද්ඝෝෂණය කරාම ඉඩමක් දුන්නා කොහෙද දුන්නේ මුළු යාපනේම වැසිකිලි කැසිකිලි ගෙන දාන තන අක්‍ර පහක් තමයි සිංහලින්ට දුන්නේ ඒකයි ඇත්ත 40000ක් සෙබළු ඉන්නවා කියන යාපනේ එක බින් අඟලක් අපේ ජනතාවට දෙන්න අපිට බැරි වුණා ඒකයි ඇත්ත ඒ ජනතාවට ඉදා ඉඳන්ම හිරිහැර කළා කවදාවත් අපේ කාන්තාවකට නාන්න දුන්නේ නැහැ ඇතර තිබිච්ච ලින්දේ දෙමළ පිරිමි හෙළුවෙන් හිටගෙන හිටිය හැමදාම මේ අපේ හදපු කාපට් කරපු පාරේ එන මේ පාරේ යන മന്ത്രിලා අපේ මිනිසුන්ට බැනලා යන්න පටන් ගත්තා මේ එංගලන්තේ දොස්තර මහත්තයෙක් පොඩි මඩුවක් හැදුවා එතන ඒකට ග්‍රැනයිට් ප්‍රහාරයක් එල්ල කළා කුංචි පන්සලක් තියලා පොඩි බෝධියක් හැදුවා ඒ පිළිමේ අර රේල් පාරට ගිහිල්ලා රේල් පාරේ ගහලා කැඩුවා ඒ ජනතාවර නිදහසේ ඉන්න දුන්නේ නැහැ මේ පාර ඡන්දය දාන්නවත් අයිතිය දුන්නේ නැහැ ඒක ඇත්ත දෙලස්ස 59000කට කොළඹ ඉන්න පුළුවන්. සුබන් දිරන්ට විග්නේෂරන්ට සම්බන්ධන්ට කොළඹ හතේ ඉන්න පුළුවන්. හැබැයි යාපනයට ගිහිල්ලා කියනවා සිංහලින්ට මේ පදිංචි වෙන්න දෙන්න බෑ. ඉතින් ජාතිවාද කොහෙද තියෙන්නේ? නේද? ඒ වගේ මට මතකයි අපි ගියා මුලතේ වලට විදුලිය දෙන්න. ඔය නන්දි කඩාල්ලේකේ හරහා පුතුමාතලන් හරහා විදුලිය ලබා දුන්නා. ඒක තමයි අන්තිම සටන වෙච්ච බිම. ඊට පස්සේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරන්න හමුවත් සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා අපි එතන විදුලි මධ්‍යස්ථානයක් විවෘත කරලා මං ආවා දෙමළ ජනයා තියෙන ප්‍රශ්න කියන්න කියලා මේ ඇවිල්ලා ලොකු කතා කියනවනේ මේ අන්තිම සරණ වෙච්ච පුදුමාකල නන්දි කඩාල් මොනවද කිව්වේ සර් අපිට මේ පිටරටින් ඉඳන් එවන අයගේ සල්ලි ගන්න අර ATM මැෂින් ටයක් හයි කර දෙන්නකෝ ඒක තමයි කොහොම මෙහි තියෙන ලොකුම ප්‍රශ්න අමපපේ හඳු ඒක තමයි කිව්වේ එකම ප්‍රශ්නේ මෙහෙම ඊට පස්සේ වැඩි හිටියෙක් ආවා අවුරුදු 80ක විතර මටත් තියෙනවා එමෙතුමා ප්‍රශ්නයක් කියන්න කියලා. මොකද මම යුද්ධයට කලින් මෙතන මාළු ඇල්ලුවා. මේ නන්දි කඩාල් එකේ ඉස්සෝ ඇල්ලුවා.
මම දැන් ඇවිල්ලා දින ගාණක් වෙනවා මට ඔරුව දාලා මාළු අල්ලන්න මේගොල්ලෝ දෙන්නේ මං සිංහල වීම නිසා මට හතරවිල් ලැජ්ජයි මොකද 2000ක් ඉන්නවා SF බලකායේ නන්දි කඩල් එකේ හැබැයි අපේ සිංහල එකට ඉස්සෙක් අල්ලන්න නන්දි කඩල් එකේ ඔරුව දා ගන්න බෑ ඕක ඇත්ත ඕක ඇත්ත එහෙ කැකෑරෙන ජාතිවාදී ඇත්ත ඕක ඒ වගේම මේ අපි මතක තියාගන්න ඕනේ මේ වගේ න අපි මේ වැරදි මත වැරදි ඔලු තියාගන්න හොඳ නෑ මන් දන්නවා යුද්ධේ උරුරාම අපි හුඟාක් දිනේ බොහොම සුබවාදී හිතුව මාත් හිතුවා දැයිත යුද්ධේ ඉවරයි දෙමළ මිනිසුත් එක්ක අපි සාමයෙන් ඉන්න ඕනේ අපෙන් මොන හරි ප්‍රශ්නයක් වුණා නම් අපි ඒක විසඳන්න ඕනේ ඉක්මනටම දෙමළ ජනයාට සංවර්ධනය ගෙනියන්න ඕනේ අපේ තියෙන දේක් හරි දීලා අපි මේවා කරන්න ඕනේ කියලා අපි හිතුවා ඔය මෙහි කෑ ගහන එකෙක් මැනික් ෆාම් එකේ ගිහිල්ලා කන්න දුන්නේ නෑ එක දෙමළ මිනිහෙකුට අපේ ජනතාවයි කන්න දුන්නේ ඔය මේ කෑ ගහන වෛද්‍යවරු නීතිඥයෝනේ අපේ වෛද්‍යවරු දුක් විඳගෙන ඒ ජනතාවට එදා බේත් හෙත් කළේ අපේ වෛද්‍යවරියෝ මම දන්නවා අසරණ නම්මල තාත්තල නැති දැරිවියන්ට කිරි දුන්න පොඩි දරුවන්ට ඒ කාලේ ඒකක් ගැනවත් කිසිම කෘතවේදී වචනයක් මම තාම ඇහුවේ නැහැ මම යාපනයේ ගිහිල්ලා මේ වගේ අතිවිශාල වෘත්තීය වේදී ඉංජිනේරු දොස්තර විශ්වවිද්‍යාල මහාචාර්ය ඔක්කොම හම්බුණා ඒ කෙනෙක්වත් මට කිව්වේ නැහැ අපි කනගාටු වෙනවා සිංහලයින්ට මෙහි ඉඩක් නැතිවීම ගැන අපි ආරාධනා කරනවා එන්න මෙහි පදිංචි වෙන්න කියලා එක මිනිහෙක් කිව්වේ නැහැ එක මිනිහෙක් මේ වෙනකන් කියලා නැහැ මම ගියා වාකරේට විදුලිය දෙන්න ඒ කාලේ නැගෙනහිර ඡන්දේ අපේ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන නිලධාරියා දෙමළ ජාතිකේ අපි දෙන්න ගිහිල්ලා අපි ගිහිල්ලා බොහොම සතුටු වුණා අපි මොකද ජීවිතේට එහෙ විදුලිය ලැබිලා නැහැ ඒ මොකද ඒ ගම බොහොම පසුගාමි ගමක් LTTE පාලනය කරපු ගම හිටපු අපේ මහ ඇමති පිල්ලයන් ඔහුගේ ගම ඒ ගමට අපි විදුලිය දුන්නා වෙරුගල් වල ගිහිල්ලා ඒ වෙරුගල් ගමේ සම්පූර්ණගේ පවුල් 300කට විදුලිය දීලා අපි ආවා ඒ කාලේ එහෙ ඡන්දේ ඉතින් ඒ විදුලි උත්සවෙත් ඉවරලා අපි හරි සතුටෙන් ආවා දැන් මේ ළමයින්ට අලුත් ජීවිතයක් එහෙ තියෙනව නේද කියලා අපි ආපහු එනකොට මේ අපේ ඔක්කොම දෙමළ නිලධාරීන්ගේ ජංගම දුරකථන වලට අපේ හාමුදුරනේ SMS එකක් එනවා පටපට ගාගෙන ඔක්කොටම SMS දෙමළයට විතරයි මං අහුව අපේ DJ මහත්තයාගේ මොකද්ද SMS එකේ මොකද්ද ඔය කියනවා බං හරි වැඩේනේ මේ මහත්තයාට SMS එකක් ඇවිල්ලා නේ මේ මොකද්ද මෙයා කියන්නෙම නැහැ පස්සේ මම කිව්වා මේ දැන් ඕක කියන්න මොකද්ද ඕකේ තියෙන්නේ අන්න ඒක මේ ප්‍රංශ සිංහලෙන්ටත් හරිම වටින SMS එකක් මිත්තෝරුන් හරිම වටින SMS එකක් මොකද ඒක කියලා දුන්නේ මෙන්න මේකයි කියලා දුන්නේ මේක නැගෙනහිර පළාත් සභාව කාලේ වෙරුගල් වල වෙච්ච ඇත්ත සිද්ධිය මොනවාද SMS එකේ කියලා තිබුණේ සිංහලෙන්ගෙන් වතුර ගනිල්ලා ලයිට් ගනිල්ලා පාරවල් කාපට් කරගනිල්ලා මෞබිමේ නිදහස වෙනුවෙන් ලබන මැතිවරණයේදී තමිල් ලීලම ජය ගන්න නිවර්ස ලකුණට ඡන්දය දීපල්ලා ඔන්න මතක තියාගන්න සිංහලෙන් ගෙන ලයිට් ගනිලා වතුර ගනිලා පාරවල් කාපට් කරගනිලා ඊළමේ නිදහස වෙනුවෙන් නිවර්ස ලකුණට ඡන්දය දීපල්ලා මං ඉතින් අපේ නිලධාරියට කිව්වා එයාගේ නම තවනේෂන් පිස්සුදයිද දෙමළ මිනිස්සු මේම කරයිද ආ දැන් මේ ළමයි ඉස්කෝලේ යනවා මිනිස්සු මාළු අල්ලනවා ගොවිතැන් කරනවා පාර හදලා දිනනවා ගාලු පාරට වැඩිය හොඳට තිරිකුණාමලේ ඉඳන් මඩ කලපුවට ආ ගාලු පාරට වැඩිය හොඳයි ඔක්කොම පාරවල් හොඳට කරලා තිනවා සිංහල මිනිසුන්ගේ සංවර්ධනය නැවත්තලා මෙහෙ කරලා තිනවා ආයි මිනිස්සු මේ වගේ මෝඩ වෙයිද කියලා ඔහු උත්තරයක් දුන්නේ නැහැ මට හැබැයි සැකයක් තිබුණා මිට්ටෝන් ඒ නිසා මම නැගෙනහිර පළාතේ තිරිකුණාමල දිස්ත්‍රික්කයේ මැතිවරණයේ ප්‍රතිපල හොඳට ඇහුවා මොකල් ප්‍රතිපලයි 77000 දෙමළ ජනද තිබුණා 77000 72000 පාවිච්චි කළා 70500ක්ම නිවස ලකුණට දුන්නා ලයිටුයි වතුරයි කාපටුයි කරපු අපිට 1500ක් හම්බුණා අම්මා එමෙ උනේ මං එදා තේරුම් ගත්තා මේ නැගෙනහිර නවෝදේ උතුරු වසන්තය කියන්නේ පට්ට බොරුවක් මේක මැරිලා නැහැ මේ ප්‍රභාකරන් මුගේ සිහිනය හැමතැනම තියෙනවා මුව පරාදේ කරන්න ඕනේ කියලා. ඒ නිසා මිත්‍රෝරි මතක තියාගන්න ඒ සටන අපි දිනලා නැහැ. ඒ ඔළුව අපි පරාජය කළා නැහැ. ඒක එතන තියෙනවා. ඒ නිසා අපි අත් නොහැර නැවත සටන් කළ යුතුයි මේක පරාජය කරන්න. මේකත් එක්ක ආයි මුකුත් ධර්මය එහෙම නැත්නම් කරුණාව මෙත්තාව මුදිතාවට ජය ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක මේක අන්ත පැසිස් නාසිවාදී ඔළුවක් මේ නාසිවාදී ඔළුව අදිෂ්ඨානශීලීව අපි පරාජය කරන්න ඕන අපේ දරුවෝ 26000ක් ජීවිත පූජා කළා තමයි උතුරේ නිදහස අරන් දීලා තියෙන්නේ මේගොල්ලන්ට ඒ නිසා ඒ වෙනුවෙන්
අපි අනිවාර්ය වගකීමක් තියෙනවා ඒක තමයි මොහු විතරක් නෙවෙයි මොහුගේ සිහිනයත් පරාජය කරන්න ඒ සඳහා අපට දෙවෙනි විමුක්ති අරගලයක් ආරම්භ කරන යුගය කාලය ඇවිල්ලා තියෙනවා අද ජිනීවා වල අද පැරිසියේ නිව්යෝක් වල ලන්ඩන් වල මුළු දෙන ඔය ක්‍රියාවලිය හෙට වන්නේ ආරම්භ වෙනවාමයි ඒක කිසි සැකයක් නැහැ ඒ නිසා අපේ දරුවන්ට අපි නැවත වගකීමට බාර වෙන්න බෑ තවත් 26 දහසකට අපිට ජීවිත පූජා කරන්න බෑ මේ සටන බිමේදීම ඒ ස්ථානයේදීම අපි පරාජය කරන්න ඕනේ ඒ සඳහා නැවත අපට සිද්ධ වෙනවා කැමැති වුණත් අකමැති වුණත් අර මුල් මග ගන්න ඒක තමයි ඔබ හැමතෙම දෙන්න තියෙන වැදගත්ම පණිවිඩය අපිට ඒ වගේ මිත්‍රෝනි අපේ රටේ තවත් ප්‍රශ්නයක් පැනන කිමිතර එක හරි කනගාටුදායක කතා කරන්න ඕනේ ඒတိုင်းම ඉස්ලාම් මූලධර්මවාදීන්ගේ ගමන අද බලන්න මේ නැවිපිල්ල මහත්මිය ආවා කොළඹ ඇවිල්ලා මේ වෙච්ච ප්‍රශ්න ගැන කතා කරන්න එතුමිය හම්බුණා අපේ රවුෆ් හකීම් හැමතුමාව අපි හිතුවා හකීම් මහත්තයා කියයි කියලා මන්න යුද්ධෙට මුකුත් දායක වුන්නේ නැහැ මං ඒ කාලේ කොටිත් එක්ක හිතවත්ව හිටියේ ගිවිසුම් එහෙම ගහගෙන සිංගල ආය තමයි සටන් කළා උතුරේ ජීවිත පූජා කළා මේක දිනලා දුන්නේ අපිට දැන් නිදහස ලැබිලා තියෙනවා අපිට හරිම සතුටුයි අපේ ජනතාව දැන් උතුරේ පදිංචි වෙනවා නැගෙනහිර පදිංචි වෙනවා කුඹුරු කරනවා ගොවිතැන් කරනවා අපි හොඳට කරගෙන යනවා කියලා එහෙම කියයි කියලා අපි හිතුවා මොනවද කිව්වේ දුන්න චෝදනා 241 මොනවද කියලා තියෙන්නේ කියලා තියෙනවා මේ ඔන්න ඒ කළුතර මේ බේරුවල පැත්තේ මුස්ලිම් කාන්තාවන්ට පර්ද දාගෙන යන්න බෑ ඒවා ගලවනවලු පාරේ ඉඳගෙන පල්ලි වලට යන්න බෑ ඌරෝ කපලා දාලා තිනවලු මේ මිනිසුන්ට නිතරම මුස්ලිම් ජනයා බයෙන් ඉන්නවලු මොකද ගෙවල් ඉස්සරහා බොදු බල සේනායකෙන් ගහලා දිනවලු හලාල් එපා කියලා ලාංඡන බයලු මුස්ලිම් ජනතාව එළියට යන 279000ක් ඉන්නවා මේ කොළඹ මුස්ලිම් මිත්තෝරුනි හකී මහත්තයලට කෘතඥතාවය නැහැ අපි හරි කනගාටුයි මේ කියන්නේ 26000ක් අපේ දරුව ජීවිත පූජා කළා. රවුෆ් හකීම් හරි කිසි මුස්ලිම් නායකයෙක් ඔය අනිත් පැත්තේ ඉතුරු අපේ රජයේ හිටපු ඇමතිවරු නෙවෙයි කිව්වේ නෑ. ආරක්ෂාවට හමුදාවට බැඳිලා සටන් කරපල්ලා කියලා. කිව්වද? මුළු සටනේදීම ජීවිත පූජා කරපු මුස්ලිම් වරු ඉන්නේ 92 දෙනයි. 26000ක් අපේ බෞද්ධ දරුව. ඒ වෙනුවෙන් කෘතඥතාවයක් නෑ. අද උතුරේ පදිංචි වීම කරන්නේ අපේ දරුව ජීවිත පූජා කරපු නිසා. නැගෙනහිර පදිංචි වෙන්නේ අපේ දරුවෝ ජීවිත පූජා කරපු නිසා මුස්ලිම් කොංග්‍රස් එක්කෙනෙක්ට ජීවිත පූජා කළා කිව්වද නෑ හැබැයි ජිනීවා එකට කේලම කියන්නේ ඒ රටේ අපිට ජීවත් වෙන්න බෑ බෞද්ධයොත් එක්ක කියලා කෘතඥ වීමක් නෑ උතුරෙන් මුස්ලිම් වරු පැන්නුවේ පැය 24න් ඒ පන්නපු මුස්ලිම් වරු ආවේ පුත්තලමට එක හාමුදුරු නමක් එක බෞද්ධෙක් විරුද්ධ වුණාද මුස්ලිම් වරු පුත්තලමින් එකගෙන පුත්තලමේ මුස්ලිම් වරු එනකොට මුස්ලිම් වරු හිටියේ 9 අද ඉන්න 121 ඒක එහෙම වෙලා තියෙන්නේ මේ උතුරෙන් ආපු මුස්ලිම් ජනයා නිසා අපි කවුරු විරුද්ධලා දිනනද නෑ හැබැයි කෘතඥතාවයක වචනයක් කියලා දිනනද ඒක ගැන අනේ තෑන්කියු මේ අපිට අවුරුදු 20ක් මෙතන නවාතැන් දුන්නට කියලා දිනනද නෑ අන්න ඒක තමයි ප්‍රශ්නේ ඒක තමයි ගැටලුව ඒ වගේම මතක තියාගන්න මේ මුස්ලිම් ජනයාට නැවත පදිංචි වෙන්න අයිතිය තියෙනවා කිසිම සැකයක් නෑ ඒක වෙනුවෙන් අපි පෙනී ඉන්න ඕනේ හැබැයි ඒගොල්ල පුත්තල මේ යන්න ඕනේ ප්‍රශ්නේ දැන් පුත්තල වෙත් ඉන්න ගමන් පෙජරෝ වරන් ගිහලා හේන් කොටන්. ඔව් පෙජරෝ වලින් හේන් කොටන්. ගිහලා. ඒක තමයි එතන වෙන්නේ. අපිට තියෙන ප්‍රශ්නේ අද මේකයි. ඉන්දියාවේ ආණ්ඩුව ඉන්දියාවේ මිනිසුන්ට වැසිකිලි නැහැ, කැසිකිලි නැහැ, ගෙවල් දොරවල් නැහැ. දන්නවනේ ඉන්දියාවේ තත්ත්වය. හැබැයි ලංකාවේ බොලේ හදනවා ගෙවල් 50000. ලංකාවේ ගෙවල් 50000ක් හදනවා හිඟන්නෝ ඉන්න ඉන්දියාවේ නායකයෝ ටික ඇවිල්ලා. කාටද මේ ගෙවල්? දෙමළ ජනයාට. කටාරේකේ සෞදි අරාබියෙන් ඇවිල්ලා ගෙවල් 15000ක් හදනවා කාටද මුස්ලිම් ජනයාට සිංහලෙන්ද කවුද ඉන්නේ කවුරුත් නැහැ ආණ්ඩුවත් බයයි මොකෝ මෙන්න සිංහලකරණය කරනවා කියලා විග්නේෂ්වරන් කෑ ගැහුවම සම්බන්ධන් කෑ ගැහුවම හකීම් කෑ ගැහුවම අපි බය වෙනවා ජිනියා වලට පෙස්සමක් ඇයි කියලා මිටෝරුනි අන්නේ නිසා මතක තියාගන්න මේ ලංකා සමාජයේ පහුගිය කාලේ වෙච්ච සිදුවීම් එක්ක බොහොම භයානක අන්තවාදී ක්‍රියාවලියක් එතනත් පටන් අරන් තියෙනවා. අපි දන්න කියන කාලේ කිසිම තැනක මුස්ලිම් කාන්තාවෝ අර මූණ වහගත්තේ ඇඳුම් ඇඳේ නැහැ. අදේ ඇඳුම් ඇඳින්න තු ඒගොල්ලන්ට යන්න බෑ. ඒවට යන්න බෑ. අද
ඒ තවහී ජමත් ව්‍යාපාරය එක තමයි පටන්ගත් අන්තවාදී ව්‍යාපාරය අරාබි ඒ ව්‍යාපාරය අද ලංකාවේ අස්සක් මුල්ලක් නැර ක්‍රියාත්මක අභ්‍යන්තර ප්‍රචණ්ඩ ක්‍රියාවලින් සෑහෙන පිරිසක් මේ වෙනකොට මිය ගිහිල්ලා තියෙනවා මුස්ලිම් වරු අතරේ කවුරුත් කතා කරන්නේ නැහැ අද ශරියා නීතිය ක්‍රියාත්මක වන ස්ථාන දහස් ගාණක් රට ඇතුලේ තියෙනවා මම ගියා ග්‍රෑන්ඩ් පාස්. ඔය හුඟ දෙනෙක් කියනවා ග්‍රෑන්ඩ් පාස් වල මුස්ලිම් පල්ලිය බෞද්ධව ගිනි තිබ්බා කියලා නේ. කැඩුවා කියලා. මේ ලෝකෙම කියනවා. මේ ලෝකෙම කියනවා. මොකක්ද එතන උනේ? ග්‍රෑන්ඩ් පාස් එකේ තියෙනවා ස්වර්ණ චෛත්‍ය පාර. ස්වර්ණ චෛත්‍ය කොහොම ඉදින් තේරවනේ තත්. ඒ සම්පූර්ණ බෞද්ධ හිටපේක. අවුරුදු 200කට වඩා පැරණි පන්සල තියෙනවා. ඒ පන්සලෙන් ඉඳන් යාර මෙතන 50ක් විතරයි තව පන්සලක් තියෙනවා. එතන මෙහා පැත්තේ තවත් මුස්ලිම් සිද්ධාස්ථානය තියෙනවා. ඒ සිද්ධාස්ථානේ අවුරුදු 30 40ක් පරණයි. එතකොට මොකද වුනේ රාමසාන් සමයේදී තට්ටු තුනක යෝධ ගොඩනැගිල්ලක පල්ලියක් පටන් ගන්න උත්සාහ කරා. ඒ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ කිව්වා මගේ පන්සල ගාව පල්ලියක් දාන දෙන්න බෑ. මෙතන දැනටම පල්ලි හතරක් තියෙනවා. තව එහායින් පල්ලි තියෙනවා. පල්ලි හතරක් තියෙනවා. නෑ ස්වාමීන් වහන්සේ මේක රාමසාන් සමයේට පමණක් මේ මාසේ විතරක් අපි ආඥා කරලා යන්නම් කිව්වා. ගිවිසුමක් අස්සම් කළා. මොකද වුනේ? ගහව රොප්පෝ කේකට රාමසාන් දිනේ අවසන් වුණා කට්ටිය යන්නේ හාමුදුරු ගින්නෝ ඇයි යන්නේ නැත්තේ යන්න බෑ මොකද මේක අපි දැන් මෙතන පල්ලියකට අපිට අවසර දීලා තට්ටු තුන මේ අල්ලපු එතන තව පල්ලිය තියෙනවා ඒ පාර එතන පොඩි ප්‍රශ්නයක් මතුවලා ඒක ඇත්තටම ගැටුමක් බවට පරිවර්තනය වුණා ගැටුමක් බවට පරිවර්තනය වෙලා ඒක ඉතින් ඒ විශාල ප්‍රදේශයක්නේ ඉතින් කවුරුවත් යන්නේ නැහැ ඒ පාර මම ගියා එතෙන්ට මට හොඳ වෙනකෝ යන්න එපා කියලා නමුත් අපිට බලන් ඉන්න බෑ අපි ගියා අපි දැක්කා අති විශාල පිරිසක් තවහිඩ් ජමාත් එකේ නායකත්වයෙන් අවියාවු දරගෙන මේ ප්‍රදේශම විනාශ කරන්න ඇවිල්ලා තිබුණා. අපි පල්ලියේ පන්සලේ ගෙනල්ලා රැස්වීමක් තිබ්බා ආගමික අමාත්‍යාංශයේ. අන්නේ රැස්වීමේ වාර්තාව ඇත්තට මේ ලෝකෙට එලි කරන්න ඕනේ. මම මේක අපේ මේ පුවත්පත් වලට ලිව්වා. මේගොල්ලන්ගේ මේ බොරුව හෙලි කරන්න. අපේ ස්වාමීන් වහන්සේ ඇහුවා පන්සලේ මොකද්ද ඕගොල්ලන්ට තවත් පල්ලියක් දාගන්න තියෙන අවශ්‍යතාවය මෙතන පල්ලියක් තියෙනවා තව ග්‍රෑන්ඩ් පාස් එකේ පල්ලි තුනක් තියෙනවා නෑ අපේ කාන්තාවන්ට යාඥා කරන්න එතන ඉඩමදි ඒ පරණ පල්ලියේ ඉඩමදි ඉතින් ප්‍රශ්නයක් නෑනේ මගේ පන්සල අල්ලපු වත්තේ තියෙනවා එතන දහම් පාසල් මඩුව තියෙනවා මගේ කිසි විරුද්ධත්වයක් නෑ සියලු මුස්ලිම් කාන්තාව එතන ඇවිල්ලා යාඥා කරන්න කියලා හාමුදුරුවෝ කිව්වා ඔන්න ඒක අපේ බෞද්ධකම හරි හැබැයි ඕක තියෙන අර ජිනීවා වලට ආව පෙස්සමේ ලොකුවට ලියලා තියෙනවා ඒ ග්‍රෑන්ඩ් පාස් වල මේ පල්ලියේ සිදුවීම. ඒ පාර දැන් උත්තරයක් නෑ. ඒ පාර කියනවා නෑ ඈ ස්වාමීන් වහන්සේ එතෙන්ට යන්න අපිට අවශ්‍යතාවයක් නෑ. මේ පල්ලියම අපිට ලොක් කරගන්න පුළුවන්. මෙතන යෝධ බෝගහක් තියෙනවා. මේ බෝගහ අපිට බාධාවක් මේ පල්ලියේ ලොක් කරගන්න. ස්වාමීන් වහන්සේ කිව්වා බෝධිය කවුරෝ වන්දනා කරන්නේ? බෝධිය අපි කපමු. කපලා බුදුමාල පල්ලිය ලොකු කරගන්න. ඒ පාර किसीम के स्तूति करे අම්පියා පිටන ඕවට මැදිහත් වෙන්න බෑනේ අපිට ඉතින් සිංහල ඡන්ද විතරක් නෙවෙයි තව ඒවත් තියෙනවානේ අපිට සල්ලි දෙන්නේ සිංහල විතරක් නෙවෙයි තව ඒවා දෙනවානේ ඕවට නම් අපිට මැදිහත් වෙන්න බෑ කියලා. ඕක තමයි ඒ කතාව. අර මතක තියාගන්න මට එක පැත්තකින් සතුටුයි කියන්නත් මේ ග්‍රෑන්ඩ් පාස් වල ප්‍රශ්න විසඳන්න මඩකලපු ඉන්න හිස්බුල්ලා මහත්තයා. ඒ මඩකලපු මඩකලපු ඉන්න ආවා. අම්පාරේ අතවුල්ලා මහත්තයා. වවුනියා ඉන්න රිෂඩ් ආවා. බදුදි මහනුවරින හකීම් ආවා මුළු ඔක්කොම ඒවා 13 දෙනාම ආවා මේ 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 മന്ത്രിවරු 13 ඇමතිවරු 13 දෙනාම ආවා එතෙන්ට මොකටද මේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රශ්නේ ඉස්සර ග්‍රෑන්ඩ් පාස් එක ඇයිද පෞද්ගල මහත්තයාට විතරයි වෙන අයට ඒක ප්‍රශ්නයක් නැහැ රටින්ම ආවා හැබැයි අපේ නයික එක ආවේ නැහැ ඒක තමයි ප්‍රශ්න ඈ ඒකයි මේ ප්‍රශ්නේ මිටෝරුනේ ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මතක තියාගන්න ඒක ලේසියෙන් කෙලවරන ප්‍රශ්නයක් එක මේ ලෝකෙම තියෙන ප්‍රශ්නයක් මේ පැරිසියේ හැබ්බත් අලව තියෙන ප්‍රශ්නයක් මම දයා ගන්න 1953 ලංකාවේ මුස්ලිම් ජනගහනය 105යි 81 දී එක දසලක්ෂයයි 2011 දී එක 20 ලක්ෂයයි 2041 දී කීයද 40 ලක්ෂයයි 71 දී 80 ලක්ෂයයි 2000 දී
එකසිය හැට ලක්ෂයයි ඔය රට මේ ඊළඟ සියවසේ අපිට නැති වෙනවා ඒක හොඳට මතක තියාගන්න ඒක මේ මේ අපේ රටේ විතර ප්‍රශ්නයක් නෙවෙයි කිස්තු වර්ෂ 1900 මුළු ලෝකෙම මුස්ලිම් ජනගහනය 6%යි අද 23%යි ඒක ඉතා සංවිධානාත්මකව එතන යනවා ඒක මේ අහිංසක මුස්ලිම් මිනිස්සුගේ ප්‍රශ්නයක් නන් නෙවෙයි සුළු පිරිසක් ඒක ඇදගෙන යනවා අෆ්ගනිස්තානයේ මිනිස්සු එහෙම අන්තවාදී නෑ එහෙම ප්‍රශ්නයක් එහෙ නෑ නමුත් සුළු පිරිසක් ඒක අරගෙන යනවා නයිජීරියාවේ මේ මිනිස්සු එහෙම සුළු පිරිසක් ඒක අරගෙන යනවා මේ මුස්ලිම් අපේ ප්‍රජාවේ සෑහෙන පිරිසක් දන්නවා නයිජීරියාවේ අර බෝකෝ හරාම් හරාම්කාරෝ කතා වගේ දවසක ලංකාවේ මුස්ලිම් දැරිවියන්ට මොකද්ද වෙන්නේ කියලා ඒ ඇයට පාසල් අධ්‍යාපනයේ ගමන මේ අන්තවාදයේ අවසානයේ තහනම් වෙනවා අද මුස්ලිම් මිනිසුන්ට අපිත් එක්ක තේ එකක් බොන්න බෑ කන්න බෑ ඇයි හලල් නෑනේ දැන් ඒකට තේ එකක් බොන්න බෑ හලල් නෑ ලෝක ප්‍රශ්නය කැබිනට් එකේ තේ එකක් බොන්න නෑ පාර්ලිමේන්තුවේ තේ බොන්න බෑ කන්න නෑ හලල් නෑ මේ මෙහෙම උනේ කොහොමද මේ මේ 2010ට කලින් මේ මේ ලංකාවේ මුස්ලිම්සු කෑවේ නැද්ද මේ ප්‍රශ්නයක් තිබුණේ නෑනේ රටේ තිබුණේ අලුත් ප්‍රශ්නයක් ගෙනාවා මොකද හලල් නැතුව කන්න බෑ කියලා කනගාටුවට කාරණේ ලංකාවේ 90%කට වැඩි පාවිච්චි කරන මංචි මැලිබන් මේ ඔක්කොම තමන්ගේ ප්‍රොඩක්ට් හලාල් කළා මම ඇහුවා කැබිනට් එකේදී එළියේදී එක ප්‍රශ්නයක් මොකද්ද අපේ භික්ෂුන් වහන්සේ කිව්වා නම් පිරිත් කළා නිසා කෑම විකුණන්නේ නැහැ කියලා මොකෝ රටේ தත්ත්වය ඈ ඒ කෑම විතරක් කන්න කියලා එහෙම කිව්වා නම් පිරිත් කරන්නේ මොකෝ රටේ தත්ත්වය ඒ හලාල් සර්ටිෆිකේෂන් එකේ මේක මම ගෙනාගත්තා මැලේසියාවේ ගෙනලා මොකද්ද ඒ කියලා තියෙන්නේ අල්ලාට කැප කරලා හදපු ක්‍රියාදාමයක. එහෙම අහිංසක ක්‍රියාවලියක් නෙවෙයි ඒක. පැහැදිලිවම රටේ සමාජ බෙදුම් වාදයක් එතන යන්නේ. අද මුස්ලිම් දරුවෙක් මට මතකයි ගල්ගමුවේ සිද්ධියක් වුණා මාස 6කට කලින්. මේ පාරේ ඇපල් විකුණපු මුස්ලිම් කාන්තාවක් යාළුණා මේ සිංහල කොල්ලෙක් එක්ක. මොකද කරේ? පල්ලියට අරන් ගිහිල්ලා කසපහර දුන්නේ අරාබියේ වගේ. දවස් 13ක් ඉස්පිරිතාලේ හිටියා. අද වෙනකන් ස්ටේට්මන්ට් එකක් ගත්තේ නැහැ පොලිසිය. අහයි කිසිම මුස්ලිම් ගෑනුලවට දරුවේ පිරිමික් බලන්නේ සිංහලෙද්දී ඈ මොකද සමාජ බෙදුම් වාදය එතන යනවා ඒ සමාජයේ අනික් අයට මුසු වෙන්න නොදී ඒ ගමන යනවා ඒ නිසා ඔය පකිස්තානයේ මලාලලට වෙච්චදී අද ඔය නයිජීරියාවේ බෝකෝ හරාම් එකෙන් කා දරුවෝ පැහැරගෙන ගියේදී මෙහෙම ගියොත් ඒ සමාජයේ ඒ අපේ මුස්ලිම් දරුවන්ට වෙනවා මිටෝරණ ඒකයි ඇත්ත ඒ නිසා අද බලන්න නාවල ආනන්ද බාලිකාවට අර මුස්ලිම් අඳුම ඇඳගෙන මුස්ලිම් දරිවියෙක් ගියා ප්‍රින්සිපල් කිව්වා අපේ මෙහි මේ කනගාටුයි මෙහි මුස්ලිම් ඉස්කෝලේ තියෙන උන්ටර ඒව යන්න මෙහි ඇඳුම ගවුම ඒක ඇඳලා ඉන්න මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා තියෙනවා හකි හැබැයි හකින්ගේ ළමයි යන්නේ විසකාවට ගවුම ඇඳලා ඔව් ඒක තමයි මේ කතාව ආ ඉතින් මේ මේක තමයි මේ අපේ රටේ වෙමින් තියෙන අපේ රටේ වේගවත් ප්‍රශ්නයක් මතුවේගෙන යනවා මිත්‍රෝනි හරි කනගාටුයි ඒක මේ මුළු රටේම උදේ 4:45ට අවදි වෙන්නේ ලායිලාලු ඉල්ලල්ලා කියලා. අම්ම තන මේ ලවුඩ් ස්පීකර් එකෙන් එකද. දැන් මේ ලෝකෙම ලවුඩ් ස්පීකර් දාන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඔය ආගම කියන්නේ එහෙම ලවුඩ් ස්පීකර් දාගෙන කරවන්න ඕනේ. මේක මේ පරණ අතීතයයි තියෙ ලෝකයක්ද නේ. නමුත් අපි එතෙන්ට ගිහින් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න මේ ක්‍රියාවලියේ ඉතාම භයානක අන්තවාදී කොටස් ක්‍රියාත්මක වෙගෙන යනවා. ඒගොල්ලන්ටවත් පාලනය කරන්න බැරි තත්ත්වයක් අනාගතේ අපේ අර පුංචි රටේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේවා නියපොත්තෙන් කපන්න පුළුවන් අවස්ථාවලදීම නියපොත්තෙන් කපන්න ඕන. මගේ හැඟීම මේවා ආගමික පොලිසි වලින් කරන්න බෑ. ආගමික නායකව මූණට මූණ කතා කරලා විසඳ ගන්න ඕන ප්‍රශ්න ඇති වෙනකොටම. ඒ නිසා අපේ රට ක්‍රමක්‍රමයෙන් වෙනත් ප්‍රශ්න ගණනාවකට මූණ දීගෙන යනවා. මේ ඇතිවෙච්ච නිදහසෙන් පස්සේ ඒ හැම ප්‍රශ්නකදීම නැවත නැවත ඕන කරනවා ඔබේ සමගිය ඔබේ ඉදිරිපත් වීම අපේ රටට මතක තියාගන්න මේ ජිනීවා වල වටලෑම ඇවිල්ලා තියෙන්නේ අපි මානව හිමිකම් කඩ කරපු නිසා නෙවෙයි අපි එහෙම කඩ කරපු මානව හිමිකමක් නැහැ හේතුව එතන සිදුවෙන ජාත්‍යන්තර අරගලේ ඒ ඉන්දියානු සාගරයේ අයිතිය ආධිපත්‍ය වෙනුවෙන් සිදුවෙන ජාත්‍යන්තර අරගලයයි ගැටලු ඒ වගේම අපේ රටේ මුස්ලිම් මිනිසුන්ට අපි මුකුත් අපරාධයක් කළා නැහැ. ඒ වගේ මුස්ලිම් ජනතාවගෙනුත් අපිට ලොකු වරදක් වෙලා නැහැ. නමුත් අද එතන වෙනත් ක්‍රියාවලියක් සිදුවෙමින් යනවා. කොළඹ නගරය දැන් බෞද්ධයින්ට අහිමි.
1071 ජනසංඛ්‍යාලේඛන අනුව 151ක් වූ කොළඹ බෞද්ධ ජනගහනය අද 124ක් වෙලා තියෙනවා. අද මේ ආමර වීදියේ ජේතවනාරාමේ පොයට පන්සිල් ගන්නේ කඩුවෙලින් ඇවිල්ලා. ඒ වගේම ත්‍රිපිටකය ගන්තාරූඪ කරපු මරදානේ පදානකර විහාරේ ඒ කාලේ පවුල් 1250ක් හිටියා. අද ඉන්නේ පවුල් 16යි. දන්නේ මේ විශාල පන්සල් කොළඹ නගරේ අපිට අහිමිවෙමින් යනවා. 1977 ඡන්දේ වෙලාවේ ඇස්දැස් ජයසිංහ දෙහිවල ඉල්ලුවේ දෙහිවල මුස්ලිම් ඡන්ද 876 තිබිලා තියෙනවා. අද තියෙනවා 29000ක්. අද 29000ක් තියෙනවා. ඉතින් මේ කොළොන්නාව මේ ප්‍රදේශ පිටින් අද පියවරෙන් පියවර එතෙන්ට යනවා. ඒ වගේ වෙන අයට ඡන්ද ගන්නත් බෑ, වෙන අයට ඡන්ද කරන්නත් බැරි අමුම අමු ආගම්වාදී මූලධර්මවාදී පොඩි සෞදි අරාබි බිහිවේගෙන යනවා. ඒසා ප්‍රශ්න තියෙන්නේ කල්මුණේ විතරක් නෙවෙයි, ප්‍රශ්න තියෙන්නේ අම්පාරේ විතරක් නෙවෙයි, ප්‍රශ්න කොළඹටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මිත්‍රෝරණී මේ ප්‍රශ්න ගැන අපි සාකච්ඡා කරන්න ඕනේ. අපේ රටේ තියෙන මේ තත්ත්වය ගැන අපි කල්පනා කරන්න ඕනේ. අපේ ඉදිරිපත් වීම ඉතා අත්‍යවශ්‍යයි ඔබේ රට වෙනුවෙන් අනාගතේ. හොඳයි, එහෙමනම් ඔබට අපට කියන්න තියෙන එක දෙයයි. අපේ රට දැන් ත්‍රස්තවාදී යුද වැයම පරාජය කරන විශාල බරක් අපේ රටත් එක්ක තිබිච්ච යෝධ විලංගුවක් අපි අයින් කරගත්ත ඉදිරිය බලා යන්න. ඒ සඳහා දැන් අපි ඉදිරිය බලා යමින් තියෙනවා. දැන් අපිට අලුත් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ අලුත් ප්‍රශ්න වලට අලුත් විසඳුම් රටට අවශ්‍යයි. ඒ අලුත් විසඳුම් හොයාගන්න සෑම කෙනෙක්ම මේ රටේ ඉතිහාසය ගැන, මේ රටේ අනාගතය ගැන, ඒ වගේම මේ රටේ ජනතාවගේ සුවිශේෂීත්වය ගැන අපි කටයුතු කරන්න ඕන. අපි බොහොම අමාරුවෙන් රටේ ඇති කරගත්ත නිදහසක් ත්‍රස්තවාදයෙන් තොරව, අපි බොහොම අමාරුවෙන් රජුන් තනනවාය කියලා කියපු කල්ලි කණ්ඩායම් වලින් තොර ආණ්ඩුවක් බලයක් හදාගත්තා. ඒක නැවත විනාශ වෙන්න දෙන්න අපිට බෑ. ඒ නිසා අපි අනික් සෑම කෙනාටම මෙත්තාව, මුදිතාව, කරුණාව, උපේක්ෂාව දක්වනවා වගේම මතක තබා ගත යුතුයි අපි අපේ අනන්‍යතාවයත් ආරක්ෂා කරගන්න වැඩි වැඩියෙන් සංවිධානය විය යුතුයි. අමූලික බොරු අසත්‍යයන්ට අපේ ජනතාව මේ ලෝකේ ගිල්ලවන්න අපිට දෙන්න බෑ. කිසිම සමූහ ඝාතනයක්, සමූල ඝාතනයක් එහෙ වෙලා නැහැ. අදටත් සිද්ධ වෙන්නේ මොකද්ද? දෙමළ නාසිවාදයේ බලපෑමට යටත් වෙලා අපේ ජනයාට ජීවත් වෙන්න සිදු වෙලා තිබීම. ඒ වගේම දෙමළ නාසිවාදයේ විසින් විනාශ කරපු මුස්ලිම් ජනයාගේ අනන්‍යතාවය දැන් ඒකත් අපේ පිටතටම පටවන ව්‍යාපාරයක් එතන ක්‍රියාත්මකයි. ඒ නිසා අපි වඩ වඩාත් ශක්තිමත් සංවිධානය නොවුනොත් තව පරම්පරා කීපයකින් ඔබේ රට, ඔබේ දරුවන්ගේ රට වසර දසදහස් ගානක් තිස්සේ, සියවස් සිය දහසක් ගානක් තිස්සේ අපේ රජවරු, අපේ දරුවන් අපට දිනා දුන් රට ඔබට අහිමි වෙන නියමිතයි. ඒ නිසා හිස කෙලින් තබාගෙන ඔබට මේ පොළවේ මේ මිහිකතේ ඇවිදින්න පුළුවන් එකම රට එතනයි මිත්‍රෝනි. වෙන රටක් ඔබට නැහැ. ඒ රටේ ඒ ඔබට හිස කෙලින් තබාගෙන යාමේ නිදහස ඔබේ දරුවන්ට ලබා දීම ඔබේ වගකීම. ඒ නිසා ඔබ සියලු දෙනාගේම අපි බලාපොරොත්තු වෙනවා නැවතත් මේ මහා ජාතික කර්තව්‍යයට ඔබේ අත හිත ශක්තිය අවශ්‍යයි. එල්ටීටීය සහ ඔවුන්ගේ පිරිසට අපි පෙන්වා දෙන්න ඕනේ අපේ මහා මානුෂික බලය. අපි නන්දි කඩාල වල ජයග්‍රහණය කළා වගේම අපි අනාගතයටත් ඒ ජයග්‍රහණය කරන්න සූදානම් වෙන බව. අපි සම්බන්ධන්ට, විග්නේශ්වරන්ට තෝරගැනීම් තියෙනවා. ඒගොල්ලෝ කැමති නම් නන්දි කඩාල ගන්න අපි බිය විය යුතු නෑ මිත්තෝරුනි. එක නන්දි කඩාල එකක් නෙවෙයි, නන්දි කඩාල් දහසක් හරි නිර්මාණය කරන්න අපි සූදානම්. අපි යටත් වෙන්නේ නැහැ කියන මතය අපි උන්ට දෙන්න ඕන. මොවුන් හිතන්නේ අපිව බය කරන්. අපිව බය කරන්. මෙහෙ පෙළපාලි ගිහිල්ලා, අතන පෙළපාලි ගිහිල්ලා තමිල්නාඩුවේ ජයලලිතා නෝනාව අල්ලගෙන අපිව බය කරන්. මතක තියාගන්න. ඒ පුංචි රටේ අපි එතන සියවස් දහස් ගාණක් ජීවත් වුණා. චෝල, චේර, පාණ්ඩේ, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි නොඑකාක්‍රමණිකයන් ආවා. නමුත් අපි අනන්‍යතාවය අපි රැක්කා. ඒ නිසා මේ පැරිසියේ, මේ ජිනීවා වල, මේ ලන්ඩන් වල, මේ නිව්යෝක් නගරේ හැදෙන එල්ටීටී බලමුළු වලට අපේ ජනතාවගේ අනාගතය පාවා දෙන්න බෑ. හැබැයි මතක තියාගන්න අපි අතපය හකුලගෙන හිටියොත් එහෙම දෙයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපේ මුතුන් මිත්තන් වෙනුවෙන්, මියගේ අපේ රණවිරුවන් වෙනුවෙන්, අපේ දූ දරුවන් වෙනුවෙන් අපේ වගකීම තමයි රට දිනාගත් නිදහස රැක ගැනීම.